විශේෂයෙන්ම අපි කවුරුවත් දන්නවා නැවත නැවත අපිට කියන්න අවස්ථාවක් නැහැ. මේ රටේ ජනාධිපති අප පක්ෂයේ නායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට වැටිච්ච තැනින් කොතනටද අද රට පත් කරලා තියෙනවා කියන එකට අපි කවුරුවත් ජීවමානු සාක්ෂි. අද රටේ තෙල් අර්බුදය සම්පූර්ණයෙන්ම නිමවට පත් කරලා අමාරයි. ඒ වගේම ගෑස් ප්‍රශ්නය නිම කරලා අමාරයි. ගොවින්ගේ පොහොර ප්‍රශ්නයට උත්තර දීලා අමාරයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර ගන්නකොට ඒ අභියෝගාත්මක කාලයේදී රටේ උද්දමනයේ 70%යි. අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ දූරදර්ශී ක්‍රියාව ඔස්සේ උද්දමනය පවා 30% දක්වා අඩු කරන්නටත් එතුමා සමත් වෙලා තියෙනවා. අපි දන්නා IMF එකේ සාර්ථකත්වය ඒ ගැන ආපහු අපි කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊටත් වඩා රටේ සංචාරක ශේෂ්ත්‍රය අරන් බැලුවා නම් මේ අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනිදා සිට අප්‍රේල් 30 දක්වා ඒ කෙටි කාලය තුළ මාස 4ක් වෙන කෙටි කාලයක් තුළ රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 4,60,000යි. රටට එක සංචාරකයෙක්ව ගෙහින්ද බැරි තත්ත්වයක් රටේ තිබුණේ. විශේෂයෙන්ම හෝටල් වල සංචාරකයන්ට ආහාර සපයන්නට පවා ගෑස් ටික ලබා ගන්න බැරි තත්ත්වයක් තිබුණේ. සංචාරකයන්ට සීගිරිය නරඹන්න යන්නට වාහන පහසුකම් ලබා දෙන්නට තෙල් ටික ලබා ගන්න බැරි තත්ත්වයක් රටේ තිබුණේ. නමුත් අද ජාත්‍යන්තර සංග්‍රහයෙන් පවා ලබා දෙන ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ සංචාරය කරන්න ඉතාමත් සුදුසු ස්ථානයන් අතර රටවල් අතර ශ්‍රී ලංකාවටත් ස්ථානයක් ලබා ගැනීම දක්වා මේ රටේ සංචාර ශිෂ්ටයත් ඉහළ ස්ථානයකට රඳවා තබන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමත් වෙලා තියෙනවා. එනං එවැගේම අපි දැක්ක ඊයේ පෙරේදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටුනායක ගුවන්තොටුපළදී රත්තරන් කිලෝ 3.5ක් සහ දුරකථන ජංගම දුරකථන 90ක් විතර රැගෙන ඇවිත් අත්අඩංගුවටපත් වෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ රජයට ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරලා ප්‍රසිද්ධියෙම කියනවා ජනාධිපතිතුමා මට උදව් කළේ නැහැ, අගමැතිතුමා මට උදව් කළේ නැහැ, එම නිසා මම ඡන්දය විරුද්ධව ලබා දුන්නා කියලා. එනම් ආණ්ඩුවට සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවත් නීතිය කාටත් සමානයි කියන ස්ථානයකට එනන් තරුණෙන් බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එකට මේ රට ජනාධිපතිතුමා ගෙනිහලා අමාරයි කියන එක තමයි ඒ අලි සබ්රි රහින් කියන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටට ලබා දුන්නු පණිවිඩය. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්